ඉතින් ඒක නිසා මේ අර්ථ වැටහිලා යන දේ පුළුවන් තරම් අර්ථ මතු කර කර දෙන්න. ඉතින් ධර්මයේ දරාගෙන ඉන්න එක නෙමෙයි ඉතින් ඔබ විසින් කළ යුත්තේ ඉතින්. ඒකයි. මමත් මේ ධර්මයේ දරාගෙන ඉන්නේ ඔබ ඔබගේ තියෙන අනුකම්පාවෙන් වෙන දෙයකට නෙමෙයි. නැත්තම් මේ ධර්මයේ දරන් හිටියේ කියලා ඇති වැඩක් තියෙනවද? අතාරින්නේ දී මේක ආයි මේකත් මේකත් අනිත්‍ය දුක් අනත්තම තමයි ආයි මේකත් අල්ලගෙන බවේ සැරිසරන දෙයක් ඉතුරු වෙලා නැහැ තමයි නමුත් වැඩේ කරගෙන ඉවරලාමනේ මේක අතාරින් කුල්ලූපම් බික්කවේ ධම්මං දේසි නිස්සරණත්තායින ගහනත්තායි කියන බුදුහාමුදුර කිය මේක මම පහුරකට උපමා ගන්නවා මේක අල්ලගෙන ඉන්නේ නැහැ මේක අතහැරලා දාන්න ඉන්නේ උඹලට අන්තිමට කියන හැබැයි මේක අන්තිමට මතක තියාගන්න ගංගමැද්දට පහුර අරගෙන ගිහිල්ලා දැන් මට මේක අහුරෙන් ඇති බලන්නේ කියලා ගංගමැද්ද පහුර අතහැරියොත් මොකද වෙන්නේ ගිරිල මැරෙන්න වෙන්නේ එතන ගංගෙන් එතරට ගියාට පස්සේ ඉතින් ආයේ මේකේ මට අල්ලන්න දෙයක් නැහැ ඉතින් මේකත් ඔච්චර තමයි මේ අනිච්ච දුක්ඛ අනත්ති මේ කයත් අනිච්චයි කලින් කයත් අනිච්ච දුක්ඛ අනත්තයි නම් මට මේකත් අනිච්ච දුක්ඛ අනත්තයි කියලා ධර්මයට අතහැරලා දැම්ම උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා බුදුහාඳුරට අතහැරලා දැම්ම සියල්ල අතහැරලා දැම්ම ඉතින් බුදුහාඳුරන්ටත් ආයේ ආදර ගෞරවයක් නැහැ හිතේ නමුත් අප්‍රමාණ මේ සංවේදීත්වයක් බුදුහාඳුරන්ට තියෙනවා සංවේගයක් තියෙනවා බුදුහාඳුරගේ ඒකනේ බුදුහාඳුරු කෙනෙක්ගේ අග්‍රපස්ථායක වෙන්නේ නැත්නම් රහතුන් වහන්සේ නම බුදුහාඳුරන්ට ආදරෙන් සංග්‍රහ කරන්නේ නැන්නේ එතකොට හැමදේම බලබල කරන්නේ බුදුහාඳුරු ඔළු ගැක්කමක් හදනවාම ආනන්ද හාමුදුරන්ට ඔළු ගැක්කම 10ක් හැදෙනවා අනේ මගේ බුදුහාඳුරන්ට මෙහෙම වුණා නේ කියලා ඉතින් ජීවක වෛද්‍යවරයා හොයාගෙන දුවනවා ඇති ඔබ මවාගෙන බලන්න ආනන්ද හාමුදුරු කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ උත්මයෙක්ද කියලා බුදුහාඳුරන්ගේ බුදුහාඳුරන්ට මොන තරම් ආදරෙන් ගෞරවයෙන් සැලකුවද කියලා ඉතින් ඔය ටික කරන්න බෑ සරියුත් මහරහතන් වහන්සේට උන්වහන්සේ අකම්පේ වෙන්නේ නැන්නේ උන්වහන්සේ අකම්පයනේ කම්පාව කම්පාවේ නැහැ බින්දුවක් අර බුදුහාඳුරෝ මේ මම හොඳ රිදෙනවා කියලා කියද්දි උන්වහන්සේගේ ගානක්වත් නැහැ ඔහොම තමයි ස්වාමීන් වහන්සේ ඉතින් මේ මේ භවයේ හැටි ඉතින් ඔබ වහන්සේ අපිට කියලා දෙන්න තියෙන්නේ නේද නැවත ආනන්ද හාමුදුරුවෝ ආනන්දමයි හොඳ රිදෙනවා කිව්වහම දෙලෝ රත් වෙලා අනේ ස්වාමීන් කෝවර තෙල් එක එන්න මම ස්වාමීන් ඔබ වහන්සේගේ ගාන ඈ ඊයක වෛද්‍යරය හොයාගෙන ගිහලා අනේ අපි සතාගෙන වහන්සේනේ මෙහෙමයි මෙහෙමයි කියලා අඬ ගහගෙන ඇවිල්ලා එහෙම හඩියුත්තක් කරන්න පුළුවන් අරහතුන් වහන්සේ නමකට ඒක කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි අග්‍රපස්ථායක තනතුර ඕනෙම බුදුරජාණන් වහන්සේ නමගේ අග්‍රපස්ථායක තනතුර ලබන්නේ අරහත් වෙන්නපත් නොවිච්ච උත්තරයි. හැබැයි උන්වහන්සේ සෝතාපන්න කෙනෙක්. ඔය ධර්මයේ ඇහුවනේ මුලින්. ඒ ධර්මයේ ඇදීම තුළ සෝතාපන්න ඵලයටපත් වුණා. නමුත් අරහත් වෙන්නපත් වෙන්නේ හේතු නැහැ. මොකද උන්වහන්සේ ප්‍රාර්ථනා කරගෙන ආපු යම් දෙයක් නිසා. නමුත් ඒ හැම අග්‍රපස්ථායක උත්තරයම සදාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ බොහොම ලේසියෙන් අරහත් වෙන්නපත් වෙනවා. රූක්ෂ ප්‍රතිපදා කරන්න දෙයක් නැහැ බොහොම ලේසියෙන් අරහත්ත්වයටපත් වෙනවා කොහොමත් අග්‍ර උපස්ථායකයම තමයි ධර්ම භාණ්ඩාගාරික වෙන්නේ ඇයි අග්‍ර උපස්ථායකයන හැමතිස්සෙම ළඟ ඉන්නේ අද ආනන්ද හාමුදුරුවෝ නැත්තම් අපිට බුදුහාමුදුරන්ගේ ওই දේශනා කරපු සූත්‍ර වලින් කාලක්වත් ගන්න බෑ බුදුහාමුදුරුවෝ හිතලා සූත්‍ර දේශනා කරන්නේ හරි අඩු ප්‍රමාණයක් අහනකොට දීපු උත්තර තමයි ගොඩක් තියෙන්නේ ඇහුවේ කවුද ආනන්ද හාමුදුරුවෝ අහනවා අනේ ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් තියෙනවා මේක මොකක්ද ස්වාමීන් මේ මෙහෙම එකක් තියෙනවා මේක මොකක්ද ස්වාමීන් අන්න පරිපාජක මෙන්න මෙහෙම එකක් කියන එක මොකක්ද ඔහොම අහලා තමයි තථාගතයන් වහන්සේගෙන් මේක ගත්තේ. නැත්නම් තථාගතයන් වහන්සේ දන්න ධර්මයේ උන්වහන්සේ කියන්නේ කියනනම් එහෙම තව උන්වහන්සේ තව 20ක් වතාවක් උපදින්න වෙනවා. කල්ප ගණන් ජීවත් වෙන්න වෙනවා ඒ ටික කියන්නේ. අහලා ගත්ත ටිකක් හැරෙන්නේ.